ඉබන්දරුවනේ මනිෂානි විජේකුමාරි භාග්‍යශ්‍රී ස්මාර්ට් ලර්නින් වැඩසටහනත් එක්ක ඔයාලත් එක්කලා ඉන්නේ අට ශ්‍රේණියේ පළවෙනි වාරයට අදාළ පළවෙනි පාඩම ඉගෙන ගන්න තමයි අපි හැත්ති වෙන්නේ බලමු පළවෙනි පාඩම මොකද්ද කියලා විලාවල් රාගය ආශ්‍රිත ස්වර ස්ථාපන ගීතයක් ගායනා කරන්න තමයි ඔයාලටත් මතක් අද තියෙන්නේ අපි බලමු මේ කියන විස්තර පොඩ්ඩක් සාකච්ඡා කරලා මොකද අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙන නිසා විලාවල් රාගය ආශ්‍රිත ස්වර ස්ථාපන ගීතය ඉස්සෙල්ලා බලමු ස්වර ස්ථාපන ගීතයක් කියන්නේ මොකද්ද කියලා දරුවනේ ස්වර ස්ථාපන ගීතයක් කියන්නේ සංගීතය ඉගෙන ගන්න ආධුනිකයෙකුට ගායනය හෝ වාදනය ඉගෙන ගන්න අලුතින් එකතු වෙන කෙනෙකුට ස්වර පිළිබඳ අවබෝධය තාලය පිළිබඳ අවබෝධය ශ්‍රුතිය පිළිබඳ අවබෝධය ලබා ගන්න නිර්මාණය කරලා තියෙන ගීතවලට තමයි ස්වර ස්ථාපන ගීත කියලා අපි හඳුන්වන්නේ ස්වර ස්ථාපනය කළ ස්වර පිළිවෙලට ගායනය වාදනය පහසු වෙන ස්වර පිළිවෙලට ගොඩනගලා නිර්මාණය කළ තියෙන ගීත තමයි ස්වර ස්ථාපන ගීත කියලා හඳුන්වන්නේ. එතකොට මොකක්ද මේ විලාවල් රාගය කියන්නේ? හින්දුස්තානි සංගීතයේදී ඔයාලට ඉගෙන ගන්න තියෙනවා රාග කියලා ගායන ශෛලියෙන් ටිකක් ඛ්‍යාල් ගායන ශෛලියෙන් කියලා තමයි අපි මේවට හඳුන්වන්නේ. විලාවල් රාගය තමයි මේ ඛ්‍යාල් ගායන ශෛලියේදී ඔයාලට ඉස්සෙල්ලාම ඉගෙන ගන්න හම් වෙන රාගය. මේ රාගයේ සියලුම ස්වර ශුද්ධයි. ආරෝහණ සහ අවරෝහණ කියලා කොටසක් තියෙනවා කොටස් දෙකක් එකේ සාරීගාමා පාදානී කියලා ස්වර හත තියෙනවා ඔයාලා දන්නවා ස්වර පිළිබඳව මේ ස්වර හතම ආරෝහණයේදී අවරෝහණයේදී ශුද්ධ ස්වර තමයි යෙදෙන්නේ විලාවල් රාගයේ සම්පූර්ණ ජාති රාගයක් ඒ කියන්නේ ආරෝහණයේ ස්වර හත යෙදෙනවා අවරෝහණයේ ස්වර හත යෙදෙනවා ඒක නිසා අපි සම්පූර්ණ ජාති රාගයක් කියලා මේක හඳුන්වනවා බලන් තරුවනේ මේ ස්වර තස්තරයේ ස්වර තුනෙන් තුනට තමයි බෙදලා ගිහිල්ලා තියෙන්නේ ඔයාලා දැන් මේ වෙනකොට දන්නවා තාල බෙදිනකොට විභාගවල මාත්‍රා බෙදලා තියෙන විදිහට තමයි අපි තාලේ හඳුන්වන්නේ කියලා. මාත්‍රා තුනෙන් තුන බෙදලා තියෙන නිසා මේක දාදරා තාලයට තමයි අයිති වෙන්නේ. මම මේ ස්වර ස්ථාපන ගීතේ කීප වරක් ගායනා කරලා තියෙනවා. ඔයාලත් මගේ ගායනයත් එක්කම නියමිත ශ්‍රුතියට නියමිත තාලයට ගායනා කරන්න උත්සාහ කරන්න.
හොඳයි දරුවනේ ඔයාල ගීත ගායනා කරන්න ඉතින් තව තවත් පුහුණු වෙන්න මොකද මේක ඔයාලට ඉස්සරහදී වැදගත් වෙනවා බිලාවල් රාගය ඔයාලට ඉගෙන ගන්න තියෙනවා එතකොට මේ ස්වර ස්ථාපන ගීත ගායනා කිරීමෙන් ඔයාලටම රාගය ඉගෙන ගන්න පහසුවක් වෙන නිසා නැවත අලුත් පාඩමකින් එකතු වෙනකන් අදට ඔයාලගේ සමුගන්නවා ඔයාලට සුබ දවසක්